අද අපි ඉන්නේ අයිස් බේකර් ගජබා රේස් එකේ මේක තමයි අපේ අවුරුද්දේ තියෙන 2024 වර්ෂයේ තියෙන පළවෙනිම රේස් එක. ඉතින් විශේෂයෙන් කියනෝනේ මගේ වෙනදා වගේම මේ අවුරුද්දෙත් මගේ ප්‍රධාන අනුග්‍රාහක තමයි ඒෂියන් පේන්ස් ක්‍රොස්ෆිට්. ඉතින් ඒෂියන් පේන්ස් කියන කෙනා නම් ඇත්තටම මට 2008 ඉඳලා මට මේගොල්ලෝ ස්පොන්සර් කරන ඉතින් අවුරුදු 10කට වඩා වැඩි ප්‍රමාණයක් මම මේගොල්ලත් එක්ක ඉන්නවා. ඉතින් මේ අවුරුද්දේ විශේෂයෙන් ඒෂියන් පේන්ස් ඇවිල්ලා තියෙනවා. අපේ තියෙන මේ ස්ලාඩර් චැම්පියන්ෂිප් එකටම ඒගොල්ලෝ තමයි මේන් ස්පොන්සර්. ඉතින් මේ ස්ලාඩර් චැම්පියන්ෂිප් එකේ තියෙනවා අයිස් බ්‍රේකර් ගජබා රේස් එක, ඊට පස්සේ ගාජබා සුපර් ක්‍රොස් එක, පළවෙ සුපර් ක්‍රොස් එක, රොතහැම් කඩපුරන්ද, ඒ වගේම ගජබා රේස් එක අගස්තුලදී. ඉතින් මේ හොඳම රේසස් එකක් ලංකාවේ තියෙන. ඒ වගේම විශේෂයෙන්ම තව දෙයක් කියන්න තියෙනවා, ෆොක්සිල් සුපර් ක්‍රොස් ප්‍රධාන අනුග්‍රාහක තමයි ඒෂියන් පේන්ස් ක්‍රොස්. ඉතින් මම හිතන්නේ ලංකාවේ තියෙන මේටි තමයි ප්‍රධානම රේසස් 6. මේ රේසස් 6ටම ඒෂියන් පේන්ස් අවිත් එක ඇවිල්ලා තියෙන. ඉතින් ගොඩක් ඒකට ඇත්තටම ගොඩක් ස්තුතියි. ඉතින් අපි ලෑස්ති වෙනවා අපේ පළවෙනි රේස් එකට සහභාගී වෙන අපේ ඉවෙන්ට් නම්බර් 11. අපි ඔක්කොම රෙඩි, බලමු මොකද වෙන්නේ කියලා. විශේෂම දෙයක් තියෙනවා මේ අවුරුද්දේ අලුත් ඉවෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා, SLS 3500cc කියලා ක්ලාස් එකක්. ඉතින් මේක හදලා තියෙන්නේ B ලයිසන්ස් කැටගරි. අපේ ලංකාවේ රේසින් වල ලයිසන්ස් කැටගරි තුනක් තියෙනවා, A B C කියලා. එතකොට C කියන්නේ නොවිස් කැටගරි එක. මේක තියෙනවා අපේ SL E Nissan Maruti SLE Ford ලෙස. ඊට පස්සේ B ක්ලාස් එකක් තියෙනවා, B ලයිසන්ස් එකක් තියෙනවා. ඒකේ තියෙනවා classes feedback. ඊට පස්සේ තමයි SL GT 15 මේ A කියන්නේ. නමුත් ඒකට කලින් මේ B කැටගරි එකට අපේ වගේම තව ක්ලාස් එකක් දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා. ඒකටත් මේ වගේ කාස් එක නේ 2000cc turbo කාස්. මේකට සහභාගී වෙන්න පුළුවන් එහෙම කාර් එකක් තියෙනවා. ඉතින් මම හිතනවා මේ ක්ලාස් එක මේ ගොඩක් කට්ටියට උදව් වෙයි කියලා. මේ කොහොමද SLGT කාර් එකකට යන්න කලින් ඒකේ ෆීලිං එක අරගෙන ඒ විදිහට ඒගොල්ලන්ගේ ඩ්‍රයිවිං ස්ටයිල් එක හදාගෙන SLGT එකට රෙඩි වෙන්න කියලා. ඉතින් මේ අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා මේ ක්ලාස් එක ගොඩක් grow වෙයි කියලා. ඉතින් ඒක තමයි මට දෙන්න තියෙන අලුත්ම නිවුස් එක මේ අවුරුද්දේ තියෙනවා.